උදේ 10 පහුවෙද්දී මංගල උත්සවයගෙන තොරතුරු විමසා මංජුලාගේ නිවසට දුරගත නැඹුතුන් එක දිගට ගලා එන්නට විය. ඒ ඇමතුමකට පිළිතුරු දෙන වාරයක් වාරයක් පාසා මංජුලා අලුතින් දැවෙන්නට විය. විමුක්ති මොරගඩ කියන එකව මං කවදාරි හිඟන අනාතේ කරනවා. ඕකවයි ඔය පවුලේ උන්නයි දවසක මං පාරටම බස්සනවා. මංජුලා කෑ ගැසුවාය. ඈ සුරණී වීරුවෙන් මෙනි. බැඳලා ටිකකින් මුට මේ ටික වුණා නම් ඉවරයි. එහෙනම් මම මුට මැරල යන්න මොන හරි පොවනවා. එවැනි පවකාර සිතුවිලි වලින් මංජුලා ගෙලයි පිරී ගියේ. වෙඩින් එක කැන්සල් කළේ ඇයිදැයි බොහෝ දින අසද්දී මංජුලා ගෙලේ කගියන්නට විය. බලමු විමුක්ති මොරගඩ මං ඔබව අතහරින්නේ. මොනසේ වුණත් මහ ගැණිව අතහරින්න නරකයි. කවදා හෝ දවසක මේ සටනේ ජයග්‍රහණය පවතින්නේ සුරම්යාගේ කැමැත්ත උඩ බව මංජුලා දැන වුණාය. ඒ ගෑණිට අර බැල්ලියෝ පෙන්වන්න බෑ. ලොකු ලේලියෝත් වැඩියම අල්ලන්නේ නැහැ ගෑණිට. මං කරන්න උන් දෙන්නටම හොඳ වැඩක්. සියල්ලටම පෙර වාෂා ඉන්න තැන දැනගත යුතුයයි මංජුලා සිතාගත්තාය. මේ විවාහයට ඇති ලොකුම බාධක ඇය. ඇහෙවෙනි කෙල්ලක්ව තම පාරෙන් ඉවත් කිරීම ඒ තරම් අමාරු දෙයක් නොවේයි මංජුලාට සිතුනි. අම්මේ මංජුලා කාමරයට ඒ බලාගත්තද බලා වුන් අම්මාගේ උරතලියට අත තබා ඇඳමත ඉඳගත්තාය. තාත්තට පිස්සු ඇදිලා වගේ මංජුලා මදස බලා වුනේ නොහඬාය. ඔයා කැමති තීරණයක් දැන් ගන්න. කැමති නම් සිංගප්පූර යන්න. කාලයක් එහෙ යන්න ආසයි කිව්වනේ. ගිහින් කැමති කාලයක් ඉන්න. අම්මා මෙසේ කියන්නේ දුකට බව මංජුලා දනි. විමුක්ති සමග ගිවිස ගන්නට ප්‍රථම මංජුලා සිතානුවේ සිංගප්පූරුවේ රූපලා වන්‍යාගාරය පවත්වාගෙන යන ඇගේ හොඳ මිතුරියෝ ෂිනල් සමග එක්වන්නටය. එහෙත් ඒ තීරණය පසෙක දමා තාත්තා ගෙනා යෝජනාවට මංජුලා කැමති වූයේ ව්‍යාපාරවලින් ඒ තරමටම පාඩු ලබමින් තිබූ නිසායි. කවර තාත්තයක් යටතේවත් ඒවා නවත්වන්නටයි කැමති වූයේ නැත. ඔය සල්ලි පෙන්න සල්ලිකාරයන්ට වඩා මොරෝඩ්ලට සල්ලි තියෙනවා. ළඟදි නුගගඩින් ගත්ත අක්කරේක ඉඩමක්. ඒක කෝටි ගාණක් වෙනවා. එදා තාත්තා කියව කතාව මංජුලාට මතක් කිය. අම්මේ මට සිංගප්පූර යන්න ඕනේ නෑ. මට මාස 3-4ක් දෙන්න. මම මේ ප්‍රශ්න ඔක්කොම ලස්සනට විසඳන්නම්. මම මොරගඩ ගෙදරට යනවා. සමහරට හෙට අනිද්ද මං එහි නවති. මං කවදාරේ ඒ ගෙදරින් එළියට එන්නේ මොරගඩලව පාරට බස්සලා. තාත්තට කියන්න බය වෙන්න එපා කියලා. එක ගාමන්ට් එකක් හරි අපි බේරගමු. මං ගේන්නම් සල්ලි. මංජුලාගේ මව මංජුලා දෙස බලා වන්නේ පුදුමේනි. ඇයට වෙලාව බැලුනේ. හරනම් මේ වෙලාවේදී තම දුව පෝරුවේ. එවැනි තත්ත්වයක් ගිලී ගිය පසු මෙසේ කිව හැක්කේ තමාගේ දුවැනි පුදුමාකාර දුර්ලභගණේ දුවේට බව ඇය දැන වුණාය. දැනුවේ ඔස්සේ මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. මංජුලා සිනාසුණාය. ඒ සිනාව වෛරයත් කපටිකමත් එකට කැටි කළ සිනාවකි. විමුක්තිට ඉක්මනට සනීප නොවන තරමට හොඳයි. ඌ සදාකාලික පියස්සෙක් කරනවා මම. මාත් හරි අසරණ වෙලා පැටියෝ හිටියේ. මට අද හරි දුකයි අම්මේ. ජීවිතේ කවදාවත් මට මෙහෙම දෙයක් වෙලා නැහැ. මට ටිකක් රිලැක්ස් වෙන්න ඕන. මං කොළඹෙන් ටිකක් එළියට යනවා. හෙට එන්නම්. ඇයි කිසිවක් කිව්වේ නැත? සුරම් එහෙම හෙව්වොත්? මංජුලා සිනාසුණාය. විමුක්තිට බාර වෙන්න මං නෑ කෙනෙක් එක්ක දල්දා මාලිගාවට ගියා කියන්න. මංජුලා සිනාසමින් කිවි අම්මාට හාදුවක් දෙමිනි. මං පීස් එකක් ඕඩර් කළා. ඔහා එක කන්න. මේ දුව ඉන්නකල් බය වෙන්න එපා. මංජුලාගේ දැඩි අදිෂ්ඨානයකිනි. මොරගොඩ මහතා රෝහලින් පිටතරාවේ මලකඳක් මෙනි. ඔහුට ජීවිතයේ කෙදිනකවත් මේ තරම් හිස් බවක් දැනී නැත. ගෙදර යන්නටවත් ඌට හිතක් තිබුණේ නැත. ලොකු මහත්තයෝ ගෙදරද අපි යන්නේ? ධනසිරි ඇසේ හිමීටේ. ඌ ඉන්නේ දරුණු වේදනාවකින් බව ධනසිරි තේරුම්ගෙන උන්නේ. ඔහමව නහවලට යන් ධනසිරි. ඇසේ ගියා මොරගොඩ මහතා ආසනෙට බරවි
දෑස් පියා ගත්තේය. ඔහුගේ පිහියගේ දෑස්සට කඳුළු ඇති බව ධනසිරි දැනුණේ. පුංචි මහත්තයට මොකුත් වෙන්නේ නැහැ ලොකු මහත්තයා. ධනසිරි කිව්වේ ඔහු දෙස බලා ඉන්නට බැරුවය. ධනසිරි ලොකු මහත්තයා, නංගීගේ කෙල්ල ගැන ආරංචියක් නැද්ද? මොරගොඩ මහතා ඇසුවේ දෑස් පියාගෙන මේ. ධනසිරි ඊයේ සිදුව දේ කියම් දෝ නොකියම් දෝය සිතමින් ටික වෙලාවක් උන්නේ. එක අතකට මේ සිදුව දේවල් වල හැටියට ඔහු මේ දැනගතාර කම් නැත. ලොකු මාත්‍යා මේ දන්න දෙයක් තියෙනවා නම් කියපම්පන්. ඔක්කොම උනාට පස්සේ උඹලා ඔක්කොම කියන්නේ. වාශනංගී හවස ඉති නෑ ලොකු මහත්තයා. වාශනංගී හවස මහගෙදරට ඇවිත් තියෙනවා. මොරගොඩ මහතා දැසර ධනසිරි දෙස බැලුවේ පුදුමේනි. ඊයේ හැන්දෑවේ? ඔව්, අනේ කලබලයක් මොනවත් කරන්න නෙමේ ලොකු මහත්තයා. බඳින්න කලින් අපේ පුංචි මහත්තයාව බල්ල යන්න. මොරගොඩ මහතා කතානගර ධනසිරි දෙස බලා උන්නේ. ඉතින් එන්න දුන්නේ. මොකද උනේ ධනසිරි? ලොගුණෝන කෙල්ලව පැන්නුවා. මොරගොඩ මහතා එහෙමම බිමට නෙත් බර කරගත්තේ. උඹේ කෙල්ලට අන්තිමට මගේ ගෙටවත් එන්න බැරි වුණා. මොරගොඩ මහතා සිතින් නාලනයට කීවේ, විමුක්ති වාශයට හම්බ වුණාද? අනේ නෑ ලොකු මහත්තයා, මට ලැබෙන්න ඉන්න දරුවා පල්ලා. ඒ කෙල්ල එහෙම දෙයක් කළේ නෑ. වෙන කෙනෙකුට අයිති වෙනවනේ කියලා හිතලා බලලා යන්න ඇවිත් තියෙන්නේ. මොරගොඩ මහතා ඉන්පසු කතා කළේ නැත. මේ සිදුවෙන කරදරවල නිමක් නැත. මොකද්දෝ ලොකු විපතක පෙරනිමිති මතුවේ ඇතැයි මොරගොඩ මහතාට පෙනුනේ. ධනසිරි ලොකු මහත්තයා, ලොකු පුතාලගේ ගෙදරට යන්න. ධනසිරි අලි වාහනේ නුගගුණින් හරවා ධක්විතිගේ ගෙවල් පහරට දැම්මේ. වාහනේ පාරට දමද්දී නිවසේ ගේට්ටු ඇරියේ ගෙදර වැඩට ඉන්න දෙමළ පිරිමිළම යවෝ මුත්තුය. කෝකුළු නෝන ලොකු මහත්තයා, නෝන ඇතුලේ. මොරගොඩ මහතා ගෙට ඇතුළුයේ වෙහෙසබර මුහුණෙනි. සාලේ මේදා පෙන්ෙන්නට උන්නේ නැත. ඔහු එමම කෑම කාමරේ හරහා කුස්සිට ගියේ ඇයි ඒදැයි බලන්නට. යද්දි දුටු දසුනේ මොරගොඩ මහතාගේ පපු උණු වී ගියේ. මේදා කුස්සිය කුඩා මෑසේ වාඩුවී ලුණු සම්බෝල ටිකක් පිගානකට දමාගෙන රෝස් පාන් ගෙඩියක් කමින් උන්නයි. එකවල් කුස්සියට ඇතුළු වූ මොරගොඩ මහතාව දැක මේදා කලබලෙන් කමින් උන් පිගාන වසා නැගිට්ටාය. මොරගොඩ මහතා කතා නොකරම ඇය දෙස බලා උන්නයි. තමා කකා උන්දේ ඔහු දකින්නට ඇති බව මේදා තනි. දරුවෙක් බඩේ තියාගෙන ඔහොම කනවද දරුවෝ? මොරගොඩ මහතාගේ බොඳෝ දෑස් දෙක මේදාගේද පපු ඔනුයේ. අනේ නෑ තාත්තේ, මම මේ හදිස්සියකට පහන් පෙත්තක් කෑවේ. මොරගොඩ මහතා කුස්සියේ කුඩා මේසේ පුටුවක් ඇදගෙන එහි වාඩි විය. මං හිතාගෙන හිටියේ මගේ දරුවෝ හොඳට සැප විඳිනවා කියලා. මොරගොඩ මහතා උදේ සුරැම්මයාට කිව්දි යලි මේදාටද කීවේ, අනේ තාත්තේ මේ මොනවද කියන්නේ? එහෙම දුක් විඳින්නේ නෑ තාත්තේ අපි. ඔහු දෙන්නේ දැසෙව්වේ. දැන් මල්ලි විඳින්නේ සැපක්ද? ඔහුගේ කතාවට මේදාගේ දෑස් උණුවී වැගිරෙන්නට විය. එයා හින්ද තමා මේ ගින්දර. එයා දුක් විඳින්දි අපි බත් කටක් කන්නේ කොහොමද තාත්තේ? පව්. මේදා පහත්තේ කඳුළු විසදාගත්තේ අමාරුවෙනි. තාත්තත් කාලා නෑ නේද තාත්තේ? ඔහු සිනාසුනා පමණි. මං බත්තු වෙලා තියෙන්නේ තාත්තේ, ටක් ගාලා හොදි මාළුවක් හදන්නම්. පොල් සම්බෝල ටිකක් හදන්න පුතේ. ඇති මේදාගේ දැස් යලි තෙත්තිය. ඇයි මේ තාත්තලා පුතලාගේ හිත් ගැන හොඳට දැන උන්නයි. මේදා ඉක්මනින් පොල් සම්බෝලයක් හදා බිත්තරයක් පැද්දායි. මේ ප්‍රශ්න කොහොම විසඳනද කියලා මට තේරෙන්නේ නෑ පුතේ. මොරගොඩ මහතා කිව්වේ මේදා බෙදා දුන් බතුත් පොල් සම්බෝලත් කමිනි. ඔහුටද ඊයේ රෑසිට කෑමක් නැති බව මේදා තනි. මටත් තේරෙන්නේ නෑ තාත්තේ, මල්ලි ගැන මටත් හරියට දුකයි. අර කෙල්ල පුතාටවත් කතා කරන්නේ නැද්ද? ඔහු අසන්නේ වාශා ගැන බව මේදා තනි. කොහේ ඉන්නවද, කොහොම ජීවත් වෙනවද කියලා දන්නේ නෑ තාත්තේ.
නාල්ලි මට ඉන්න තැනකින්නම් දොස් කියනවා ඇති. නෑ තාත්තේ, නාල්ලි නැන්දාවත් කෙල්ලවත් තාත්තට දොස් කියන්නේ නෑ. ඔහු බත් එක කෑවේ පොඩි දරුවෙකුසේ. ඔයා මේ ප්‍රශ්න ගැන හිතන්න යන්න එපා. දරුවෝ ගැන හිතන්න. ඒ දරුවවත් අපේ පවුලට වාසනාව අරගිනේ. ලබන මාසෙට දින දීලා තියෙන්නේ තාත්තේ. පරිස්සම් වෙන්න පුතේ. මේ දා හිස වෙනුවයි. මොරගොඩ මහතා තම ලේලිය දෙස බලා උන්නේ ආදරේනි.